අුවන්ර්ුවෙන අදපි කතා කරන්න යාලගේ සිංහල සාහිත්‍ය රසාසාද පොතේ අටවෙනි පාඩම අටවෙනි පාඩම හැත්තැ නමවෙෙන පිටුව පෙරලගන්න රොයාලා සාගර පලන්සූරය මහත්මයාගේ උතුරෙන් කියන පද්ධ පන්තේ තමයි අදබී සාකච්ඡා කරන්නේ බලන්නලේක තියෙන ඔයාලාට කෙටි සටහනත් දාලාක බලාගන්නඩුවන එක තියෙන දේ කේටි ප්‍රශ්නෝ ඕනනි වෙනිද වැල් පාඩන් කල තියාගන්න පරතවට කොළම්ඹ යුගේ නූතන පරපොඩු තමයි එ කොළඹ යෝග පලවෙනි පරපොඩ තමයි සාගර පලන්සූරය මහත්මය අයිති වෙන්නේ අයදස්නම දහයත් එද නමස හැටකත් කාල අත තමයිතුමා ජීවත් වෙෙලා තියන්නේො කේස් කියන අන්නවර්තනාමයෙන් තමයි එතුමාඟ වත් පත්තා සගරා වට පද්‍ය නිර්මාණ ඒ තමන්ගේ මොනොහල් නිර්මාණ ඉදිරිපත් කරලා තියෙනන අන්වර්තනාාවේෙන අවර්තනාමත් ඔයාල මතකතියාගඩ ප්‍රවීන लेක කවිියක් දේශකයක් इතරක් මේ පාර්මේන්තු මන්ත්‍රීවරයක විදියට ගුරු හත්මයෙක් විදියටත් සේරය කරලා තියෙනවා ලොකු සේවාවක් ඉෂ්වෙලා තියෙනවා රටවෙනුවෙන් ඒ අත්දැකීමත් මෙතුමාට තමාන්ගේ මේ පද්්‍ය ර්චනා වෙනත් නිර්මාණ සඳහා උපයෝග වෙලා තියෙනවා. බන්නට ටිනිසන් නැමති ඉංග්‍රිසි කවියගේ ඊනොක් ආද නැමති කා ආශයෙන් රච්චනා කර ලද සුදෝ සුදු මහගේ ප්‍රකටම කෘතිය. මොකදතට ප්‍රකටම කෘතිය වෙන්නේ සුදෝ සුදු. නේද. එක ඊනොක් ආඩන් නැමති කාව්‍ය ආශ්‍රයෙන් තමයි ඉංග්‍රිසි එකන්ටේනිස්සන් නැමති ඉංගිසිකාවයාගේ ඊනොක් ආඩන් කියන කාව්‍යාශයෙන් තමයි රචනා කරලා තියෙනවාගෙන කියන්න ඒක තමයිට ප්‍රකටම කෘතිය ඔයාට කෙටි ප්‍රශ්නවට හන්ඳ පුල්ුවන්. එතකොට තවත් තියෙනවා මල් හාමි කාලකා්‍යයා කන්දේගෙදර විස්සඋනුතරු කැලන විත්ති පිළිරුව පිළිරුව හාපේ ඇත්තැගේ විත්ති කියන කෘතිත් නිර්මාණයලා තියෙන එතකොට ඒටිකත ලා අමතකේ රඳවා ගන්න විශේෂත්වයක් තියෙනවා එතුමාගේ පද්ද නිර්මාණවද මගක් කලාවට උුගක් කවින් ජීවිතය තියෙන සුංගාරාත්මක බව කැන ප්‍රේමණීය පක්ෂ පි දවතතුමා මේ කොළඹයුගේ අය නිර්මාණය කරන්න පෙළබුණ හුගක්කාවන් හැමෝමමනිවේ ඔුගක් අය. එට මෙතුමා තමන්ගේ පාද්‍ය නිර්මාණවලට පාද කරගත්තේ මානවදයාව හා පේ මානවද දයාව සහ ප්‍රේමය කියනක කුඩු ගන්නන්ට ස්මතු කරලා දක්හන්නකොට එමහන්න පුලන් කොයි දෙවල් සම්බන්ධයෙන්ද නිර්මාණ වැඩිපුර කරලා තිෙන්නේ කියනෙ එක අයටතකට හැබැයි මෙතුමාාව කොච්චර දක්ෂුණත් පද නිර්මාණ මොන තරම් සාර්ථකුණක් අ පවතින සමාජ ක්‍රමයට එ දේශපාලි වාතාවරණය අනුව පාතින සමාජ ක්‍රමයට හොගා කලාට විරෝධය දක්වන දේවල් සිවුම් විදිහට හෝ විරෝධය දක්වන තමා රචනා කර එන්දා ලොකු ඇගීමකට පාත්‍ර වුණේ නැදැ අපි තැන්වර්නා කරට ලොකු ඇගීම පාත්‍ර වුණේ නැත්ති නැත්නම් ඇගීමකට ානය වනේ නැත්තේ විරෝධ සමාජ තියෙන පවතින සමාජ කමයට සියමිදියයට හෝ විරෝධය දක්කපු හින්ද ඒ වට අපි මොහොම හලින් මෙතුමාගේ පදධනනිමාන අග කිරීමකට භාජනය කරනවා කොට බලප ඔගුල්න්ට මේ දී තිය උතුරෙන් කියන පද්ද පන්තිී කියදින්නේ බොහොම මානවදයාව ඉස්මතු කරෙන ආකාරයට උතුර ඉන්න දෙමල ජනතාවත් දකුණු ප්‍රදේශ ඉන්න සිංහල ජනතාවත් සියලු දෙනම එකයි කියනේ එකම පවුල්ලක ජීවත් දෙෙනය එකම පවල කොට්සත් ැමෝමනුෂ්‍ය නද ඒ බව හොඳට සනාත කරන්න ලියවුණු පද්්‍යපන්තියක් තමයි කිසිම තේරුමක් නැහැ සිංහල දෙමල විනාජාතිීන් ආගම් බේද තියෙන්න්න හොඳනෑ හැමෝම එක අම්මගේ දරුව දිී ශ්‍රී ලංකාව කියන මාතාාවගේ දරුව විදියට සල කළතමයි මෙතුමා ක්‍රියාතරලා තිය එකට ඒක බොම කාලීන වටිනාක මක්තින සර්ර කාලන පටනා මක්තිනො මෙතුමාම සිංහල දෙමල කෝලාහල පටගන්න ඉස්සල් ඒ තර්ජන පටන්ගන්න්න ඉස්සල්ලා ඉඳ ලියව් පද්ධ පන්තියක්නි ඒවනාට පසුකාලතමා පැනනැගන ටික ටි ප්‍රශ්න පැනනැගමින් කීපතාව සිංහල දෙමල කාලකෝලාහල හාට ගැන්න ඒ වනාට කලකොලට ඉසල්ල තමයි මතුමාම මේ පද්‍යපන්තිය රචනා කරලා තිබුණේ ඒවට අදටත් එදාටත් අදටත් ඉදිරියටත් මේ පද්‍යපන්තියේ වටිනාගම කියනව කරන්න බෑ එකයි සරෝකාන වත්නාගම යුක්තයි කියර කියන්න කද අපිට දැනගඩ ඕනි අපි හැමෝම දැනග්ඩ ඕනි ආගම් ගළමලබේද ඇතකොට විශේෂයෝ මේ කතාගන සිංහල දෙමල මෝස්තම් දවාගේ බේද තියාගන්න හොඳනෑ කියලන්න මෙතන කතාගනේ සිංහල ජනතාවසාහ දෙමළ ජනතාව පිළිබඳ ර එන්න දෙම ජනතාවත් දකුණ එ සිංහල ජනතාවත් එකම පවලක විදියට දිගටම ජීවත්ෙන්ඩුවන් කියන එක අපට හොඳට අවබෝධ කරලා දීමමත්තමා එතුමාගේ පද්‍ය බන්ධීින් සිද්ධවෙෙන. හරි පුති්‍යයි බලමු පලවෙනිකාවිය. මොනුවද කියවෙන්න කියතලි. දකුණේ මෙෙන්ම උතුරෙතුන් හිීරු නගී වදේ රන්තරෝරිදිීතරු සවසට පෙලට ඇදේ. හඳ ඇති දටරසබරරැ දාහාරහාදේ හොල්ගස්න් මුදනමෙන් තල්ගාස්න් මුදනේ වැදී බණඩ ඉතාමත්ම හොඳ යෝග්‍ය සංකේත දමාගෙන තියෙනවා. එතු ම ත අමාගි නිර්මාණයට පාද කරගින් තිෙනවා බලන්න. දකුණේ මෙන්ම උතුරේතුන් හිරුණගී උදේ රන්තරෝ රිදිී තරු සවසට තේලට ඇද හද ඇති දාට රස බර රැස් ධාර හදේ පෝල් ගස් මුදුනේ මෙන් තරගස් මුදුනේ වැදී පෝල් ගස්ීන වැඩිපුරම අපේ පැත්තර වෙන නේ දකුණු පැක්ෂී ළඟගේයි දකුණ පැත්තරෙන ඇතකට උතුරු කොටසේ වැඩිපුර බවලවතියන තල්ගස් නේද ත කොට සංකේත දෙක තම උතුර නියෝජනය කරනවා තල්ගස් එත ොවන් සංස්කෘතික දෙේල්ලොටත් මෙතතාල් ගස උපයෝ කරගන්න නදත්ොට අපේ සිංහජන කොට සහඳුනා සංකේතය දකුණ නියෝජනය කරින් පෝල් ගස අරගෙන තියෙනවා ඒක ඇතකොට අපේ සංස්කෘතික දේල්ලවට උපයවෝ කර ගන්නාගතු වශයීමම ගොඩක්මේද පොට බන සංස්කෘතින් දෙ කක් තිබනට එක හා සමානව තමයි මේ ඉරහඳ කියන දේවල් බලපාන්න කියන එක තම කියන්නේ සවබාදහාමේ සිදුවල සංසිද්ධීන් සියල්ලම මේ හැමදේට එක හා සමානමයි සලක කිසිද වෙනසක් කරන්නේ එට අපි බෙහෙදවෙන්න වෙලා තියෙනවා වෙනස් සිදියට හෙතනම්. දකුණට පායන හිරම තමයි උතුරටත් පායන් උතුරට වෙන ඉරකුයි දකොඩ වෙන ඉරකුයි පායන් නෑන ඒ ගල්ලු දෙමන සිහන කියෙන හැමනේද රන්තරෝ රිදීතරු සවට පේලට ඇද බලන්ඩකෝ රන්තරු විදී තරු කිය කියන එතන යා සලකුණු කරගන්න රූපක මේ පේලි දෙකින් හොඳ දොනි තාර්ථය දැක්වෙන එකන සැඟ වුණු දෙයක් තිනෙන අපිහැමෝම හොඳින් ජීවත් එෙන්ට ඕන එක හා සමානව එකහා සමනක මුතුද ඇයිඒ ස්වබාධාමයේ තිෙන සංසිද්ධීන් කිසි එෙනසත් කරන්න ඇතුව එක විදිහටමයි ලබාදී එහ මනං අපි බේද බිවීමේ තේරුම නැහැයි කියන එක කියවෙන හෙන්ල හොඳ කායෝතියක් යාලගේ ප්‍රශ්න වලින් පාඩ මවසන්තයන ප්‍රශ්නෝලින් හල තියෙනවා ආයෝක්ති වනවද කියනටකොට ප්‍රන්තර් විදිීතරෝ කියලා කි ව්හේක් රපක අරන්තරවිදී තරු වසට පෙළට ඇති ඒ වපායන්න එ खा සාමානමයි ඒ පැතර වෙනමතරටික පායල මේ පැත්තතාවත් වෙනම තරටික පායන්නේ නැැ හඳ පායපුහම ඒ රැස්ධර බොහොම ලස්සට පියකර වැටෙනවා යපනය ප්‍රදේශයටයි අපේ ප්‍රදේශයට නේද පොල්ගස් මුදන මේින් තර් ගස් මුුව හම ෑම පොල්ගස් මුදනට තල්ගස් මුදනට න අප සංස්කෘතින් දෙකයා කන මේ දෙක දැක්වෙන මේ අරන්තින සංකේත දෙක පෝල්ගසයි තල්ගසයින ඒවට හාසාමානම තමා ැස්දහරවල් වැට ඒ කියන්නේ ගින්කින් අපි හමෝටම ජීවලා බාදයෙන් ලුමනා කරන මේ හිරු සඳු නේද ඔක්කොම. ස්වබාදහයම් මේදායාදයක් සියල්ල අපිට කාසාමාන සලකර ඒවගේම ලේවර්ගතියනන ඒ නේද ඕ පොසිටියෝ නිගටය කියල් හැම් ඒ ලේවර්ගත් එක හාසාමානතම හැමෝට මතිී ද දෙමල ජාතියට වෙනම ලේවර්ගයක් ව සිංහලහයට වෙනම ලේවර්ගෙු ඉන්න ඇතකට මේ සාකර පලන්සුරරි මාතනයක් පොඩිචඉතාක් පොඩි පොඩි දේවලුුණ නේදවරූප කාවයොතිය උදාගෙන විශාල දෙයක් සංකේතයොදාගෙන ගැඹුරු ආර්ුත්යක් විශාලදවාටික කියාපානවා අපිට ඇතරපතය ඔයාල ම දකුණනේ මෙන් උතර තිරුණනාග වදේ රන්තරවිදිී තර සවාස්තර පෙළට ද කියන පිික කාවයෝත්තයද ගඩපුුව හඳ ඇතිදාට පොල් ගස් මුදදිනමින් තර ගස් මුදනව දකිනනිගත් හඳ හාව්‍යෝප්තිය අධමිතතාදකර එක ගැම්බුර ආර්තයක් දැක්කෙනවා කියනෙකර වෙනම ගණඩපුුවන් කොල් ගස තර් ගසකිනක සංකේත විදිහට ඒ සංකේත කියන දේවල්න කියවන්න ගැම්ඹුරු අර්ථයක් බව මතක තියාගන්න විචාරරය ඒ පණවෙි කවිය අත්‍ය වශ්‍ය වෙනවා විචාඩි ලක්වන්න කොට. බයලපදඒගාල් කගිය ගෙන එයි මිහිරිගිමදනල හමනවිත වැටහෙයි නොවැටහුණු සැගවුණු කාරෝනෝමාට නිල් පැහැයක් නැතාත්මේ වැලි, පොලව පීට උදයට පනේ බොල් පිණිබිඳු පාබලු ඇ ඇතකොට මේ කවියාගේ තේමා වෙලාන පදදි රචන කරන්න සිංහල දෙමල අපේ ශ්‍රී ලංකාවේ උතුර දකුණ කියරවෙනසක් නෑ ඒ ජීවත් දෙමල ජනතාවත් දකුණ ජීවත්තන සිංහල ජනතාවත් එක පවුලක මාර්වශ්‍යය කොටසක්තිය දියට ජීවත්තෙන් ඕනු කියන අරමුන්න තියනෙන එද තේමා වෙලා තියෙෙන ප බලන්ඩකු මේ මේ කියවෙන මේ උතුර ප්‍රදේශය පිළිබඳු ගෙන ඒ මෙහිර ගී මදනල හමන විට වැටහෙ නොවැට හුණු සැඟවුණු කරුණු මට මේ කවිට පොඩි යම් කිසි දෙයක් දැ දැනලා තියෙනවා හරි වෙන සක් තියෙනවා කවුහරි මේ සිංහල දෙමල ජනතාවාතර ආරවුලක් අසමගාකු ඇති කරනවාද කියනක ඇති කරවට සූදානං වෙනවාද ඇති කරනවාද කියන සැකය ඇතිවෙලා තියෙනවා බේද ඇති කළ තියන කවුද කියන බිචි කිච්චා සැක්කය ඇති වෙනවා මෙතන් වැටහේනොවැට හුණු සැඟවුණු කරුණුමට ඒවගේම මේ යාපනයේ ජනතතා පොච්චර දුක්තිදිනවාද කියවා දේත් මෙතැන කියවෙන හැම ලංකා විසිියලෝද ප්‍රදේශක මඉන්න ජනත දොක්වෙදිනවානේද එකන ප හළ මර්තමයා අය හැමෝම දුක්කකි නිවාන පීඩිත ජනතාවදට දුපත් ජනතාව විදිට හැමෝම දුක්කිදින එක හාසාමානක යාපනය උතුර ප්‍රදේශ අදකුණ කියලා වෙනසක් නැහැනේද.ට උතුරුප ඇත්ති විශේෂයි උණුසුම් කාලගුණයක් තමයි තියන අධික උණුසුම් කාලගුණයක් තියෙන්නේ හරිත පැහැ දක්නට ලැබෙන්න්නම නැතිතරම් එවට මේ මිනිසු ගොඩාක් දුක්කිිඳල දුක්කිිඳල කෝහොම හාරි සරු පොළොවක් බවට පත්කර ගන්නවමයාන නේද ධීවර කර්මාන්තියද නඇත්තින්වා එවට පොසිිකාරමය කටුව උගුම හරම හාල සකස්කරගන්න වෙහෙසෙන දැඩි පීදාවක්යටති ඒකයි මේ කියන්නේ නිල් පහයක් නැතත් මේ වැලි පොළොව පිට උදයට පෙනේ බොල් පිනේ බිඳු පබලුට දැයාලට ඔොච්චර මේ මිනිස්සු වෙහෙ සමහන්ස වෙනවාද මේ දුපත් මිනිසු කොච්චර වේසමහන්සනවාද තමාගේ ජීතය රැකගන්න තමන්ගේ දරුවන්ගේ උසගින නිවන්ඩ කියන දේම කවිය දැක රතියෙනවාතක දක්ුණ ජනතාවගෙනත් දන්නවා පහල පන්ති අයනෙ ගොඩා දුක්කිිණෙ ඒගොල්ලොත් මේ දිහෙටම තමයි දුක්කිි තමන්ගේ දරුවන්ගේ උසගින නිවන්ඩ තම්ම ජීවත්තයෙන්න්න දරුවන් ජීවත් කරවන්න හෙම තකොට මේසිියල්ල දක්කිනවා කාවිය හැම දෙේව මෙතන මේ දවනි පේගෙන් කියන වැටහ නොවැැට හුණු සැඟවුණු කරුණනුමත්ට කියකි ඒ මනද දෙපිරිසා අතර එකහා සමාන ජීවිතයක්ගෙන යන මේ මිනිස්සු මනුෂ්‍ය කොටස අතර සිංහල දෙමල කියල බේදයක් ඇතිකුරෝල ප්‍රශ්නයක් ඇතිකරවාන්නේ උගත්යයි සම්මත නද ඉහල පෙරන්තියි හමන්ගේ ලාබ ප්‍රයෝජන නම්බනාම ගන් එතකොට පීඩාට පත්තිෙන සාමාන්‍ය ජනතාව සාමාන්‍ය ජනතාවට මේ ප්‍රශ්න පුවත්මනය තියෙන්න්නේ එ එකම ප්‍රශ්නය තමන්ගේ දරුවන්ගේ තුසජින නිවන එක සහ තමන් ජීවත්වන එක ජීතය රැක ගන්නෙක් ඉතිනෙදා ඩිය වෙහෙසක් දරලම් ොන්න කාලගුණු තත්ව තිබුණත් විහස හන්ස වෙන්දඩීවා ඒ ගොල්ලන්නට කවිය දකින මේ එක විදිර ජීවත්තෙන මිනිස් කොට අශය තමා හැම තැනම ඉන්න ලංකාපුරා කියරනද ඇත වඩ මේ උත්තුරයාය විශේෂයම දුකිනිින් නිලාතිනම් ොඩාක් කාෂ්ටක පොළවක් තමයි අහරිතවරණය පේනතෙක් මහනකන යාල දැ්ඩි පීඩාව ඇයටතේ ඔහොමර සරභූමයක් කරන යාල අවසාගන්න ඒගන් ඩුවමනා නෑ බේද බින්නතා ඇති කරග එයාලගේ එකමරමොන අ නයවතත්ම කිය නම් කොස ගිෙන නිවා ගැනීම ජීවත්වීම කියන්නදේ ඩ උදයට පිනේ බෝල් පිණි බිදු පබලු ඇට ලස්සනට අරගතර පබලු ඇට කියල නේද. වෝල් පින වාල දකල ඇතින පි පිින් වෙල්ලා තියෙන මුත්තුවවැට වගේක දේයටට නේද. ඒ හම දෙයක්මත් මේ ලංකාපුරා එකහා සාමානව තමයි වැටෙන්නේ නේද. විශේෂ මේ බේ කියන නිසර භූමයක් කියලා තියෙන නේද. කාෂ්ටකගොල තියන මේ උතුරපදේශීරත් උදේ පාන්දට ලස්සන ඇයට බෝල් පිණි බිඳු හබලු ඇට වගේ මේ පබලු ඇට විදියට හඳුන්නන් ලතින කාවිය වැට් ලතියනවා ආශිරවාදයක් වගේ එතනේ ඒ පැති උතුරු ප්‍රදේශය මිනිස්සු ජීවත්තෙන්ඩ කරන සටන් සටන් ලේසි නැහැ. ේ පොළොවත් එක් පොර බදන්න විෂිකාරම කටයු දෙගෙන කරගන්න හෙම ලේස වහන්සේන ආකාරය ලෙහිෙස් පාද දෙයක් මේ කාශ්ටක පොඩ නේද. එතකට එයාලට ආශිරවාදයක් විදිහයට මේ පබලු වැට වගේ උදේ පාන්දයට ම खा තිබने प व තිබना उरे जानता ुन जावा हम जा මේ මදසුළල ගැන කියවවාන නේද ගන මිහිරිගේී මදනල හමන විට කියලා ඒ ස්වබාදහාමි ඒ මදනල මද පවාන් අපිට වගේම යාරට තමාගෙන යන කියන එක කියවෙනවා නේද ඒක වෙනසක් නැහැ ඒ වනාට නැගවෙලාතියෙන දුහමුකටලු බොහොමයි වාපි හැමෝම දක් ින්න්ඩ ඕනේ ශ්‍රී ලාංකකික විදිහයට ඒදමී වෙනත් අරමුණු කර මෙද ලොකු ලොක්කන් අරමුණු කර අපි බේද බින්ුවෙන්දවල්නෑ අපි හැමෝටම තියෙනෙ කුසගිෙන නිවාගන්න අපේ දරු පරම්පරා වකට ආරක්ෂා කරගන්න එයාලයි කුසගින නිවන්ඩ යායට අනාගතයක් හදන් ඕනික අරම්මුව තම හැමෝමතේ තියන්න කියන එක කියවෙනවා බනපතිගාට ඒගා පද්්‍ය පන්තිය අනි බවතැනේ එහි කවෝතුක රසය ඇත මාපිටගේයක බාවසලකනු උරෝදු නැත හැම මොහොතකම ඇති වනුසුම්ප ගාතිය මාත උගතිමිකිමද මිනිසාසාතු දෙනේත තේත බලන්න තනි බව දැනේ එහි කෞතුක රසය ඇත කෞතුක කලැකු හාම පෙර තිබුණු දෙයක් පිරිිබඳව පැරම දෙයක් පිළිබඳව කියවෙන. මොකද අයිස්තර් බෝ මස්සර කාලේ නම් අපි රටේ මනිස්ු ලා ශ්‍ර ලංකාසු එම සිංහල දෙමල කියනවත් මුස්තිි කියලවත් බේද බින්නතා ඇති කර ගන හැ ඒවා කටෙන් සිදදු කරගෙන තියෙනවා ඉතාමත් හු සහාජීවනයතුව තමයි ජීවත් වෙලා තිෙන මේ පහු එනකොට තමයි මේ හෙල පලන්තියාය දානවත් අය ඉතාහ බුද්ධිමත් කියලා එතන කණ්ඩාය උගත් කිය සලකට කණ්ඩාය තමාන්ගේ ආත්මාතය සඳහා කටයුතු කරලා බේදු ඉන්නතා හිතලම ඉතාමතා ඇතිකෙරි. එතකොට ඒ තිබුණු දේදැන් පොඩ්ඩ පොඩ නැති වෙලා යන තිබුණු සමාග එකම පවල විදියට සලක් කරන්න ගත්තිය දැන් ටික ටික නැතිවෙලා යන බව කවයට දැනෙනවා කියනක කියන්න තකොට හෞතු රසේ කරගැනන්නේඒ පැරණි කාලෙ සෙල්ලාකාසර තිබුණු සමග සම්පන්න භාවය පවුලේ විදියට සලකරපආකාරය දැන් දැන් අඩු වෙලාතියන බවක් පේනවා කියන එක එකොට දෙවිනි පේරයෙන්කිෙන මා පිට ගයක බව සලකළු පුරුදු නැත් දෑ පැත්තට සංචාර ගිහම් වෙන ද බොහොම ලින්ගතුව වුණු සුම්ම පිළියාරගෙන නේද කිසිම සැකයකින් තොරව තමයි සලකන් හොඳට ආගන්තුර සත්කාරය කරන පිසත්තම ඒත් එට දැන් එහෙම ගියත් ොඩක් සැකෙන් වගේ තමා බලනවා පීන් අය මෙහාටාවත් මෙහෙ අය හේ ගියත් පැරණිවිදිට ලමේ පිළිගැෙනීමක් තිය යම්කි සැටිය මොක්කද මේයාල්ල දන්නේ මොනහරි ප්‍රශ්යක ඇති කරවන් ද මොනහරිකාරදරෑ අපිට වේද කියෙන සැකය තියනවාගේෙනක කියන්න ඒ තැක ඇති කිරේ විීම බේද විනට ඇති කිරෙේ අප ඒර දැනවතයි තමන්ගේ ආත් මාර්තය උදෙසාක් දම විදේශපාලනික අරමුණු සාක්ෂාත් කරගඩ නම්බුව ඇතිකරගන්්ඩ ඉහල දේවා ඒ ිහල වටිනා දේවා තමන් සතු කරගන්න ඒ ව බලන්න තුගෙන හැම මොහොතක ඇති උුණුසුම්ගත් යමත උගතිමි කිමද මිනිසා සතුදේනත තත තකට මොකද මේ කියන්නේ හැම ොහතම ති උුසුම් ගතිය මත කියනෙකින් කියවල දැන් යාපනය උතුරු ප්‍රදේශී උනුසුම් කාරගුණක තත්ත්වයක් තියෙනයිද හරිට පීඩ රිස් සල්ල කාවියෙන් කිව්ගේ ුඩා පීඩාවන්න බොහෝමාවන්ත මයාලගේ රයිකි ක්ෂා කටයුතු කරගෙන යන්න කුෂිකාම එක කටයුතු කරගෙන යන්ද එතකොට යාලා නිතරම දුකින් පීඩාවෙන් මින්නේ නේද ඇතකොට ඒහෙම මිනිස්සුන්ගේදිනෙත්ත හැමවෙලේම තෙත්වෙන සභාවයක් වීෙනවා කියලා කිය ඒ වගේම දෙන තෙත්වෙනවා මොහැද්ද ඇයාල දන්න ඕන දුක කනගාටුව කියන එක නේද කොච්චර දුක්කිිණින් ලෝමේ ද ජීවත්තෙන්න්න කියන එක ඒහින්දා අනිත් මිනිස්සු ගැත් යාලා හොඳට දන්න ඒල පැනැතියායට වඩා අතමාන්ගේ දුක පිරිබාඩව නද ඒහින්න හැමෝ එලේම කාර්ණික හදවතක්තමයි තියෙන් හැමෝ කෙරෙහිම කාරණික තෙත්වුණු නම්ම ශීරී හදවතක් ඇතියනවා හැමෝටුව සලකාඩ ලේගතු සලකාන්න්ඩ හරදරයක දීපතිදී සලකන්න සැදී පැහැදිී සිටිනවා මේක වැඩි පුරවතින මේවාගේ දුක්කිිලින කොටස් තුර තම ජයන කොටස් තුර තමයි ඇමක දෙයාලන ධර්ම දුක්ක දු දෝමුණස් පීඩා පිළිබඳ ඒ හන්දා ඒකයි මේ හවිය කියන ඉගන ගත්තක් කියලාක ඇයි මේ මිතර මේකලගේ දන තෙත්තලා තියෙන්නේ කියනදී තොට කානෙක හදවරතක් විපදේ ඉපදේ දිපිහිටවෙන පිහෙල්ලා තියෙන මයාලත් අරාපේපු පීඩාවෙන් ජනපොටස වගේ මේ ගොලොත් ගොඩා නිතරම අදුක් පීඩා වට භාජනයවමින් තමන්ගේ ජීතය අරගෙන යන හින් මේ ගොලො කිසි කෙන පුරුවමනා නැහැ මේ භූම්‍යයිති කරගණ්ඩ ඉහලිහල දේවල් ලබාගැනීමේ චේතනාවක් නෑ එකම පරමාතය තමාන්ගිත්කුස නිවාගරත් ශිෂයෙන් දරුවන්ගේ සජින නිවාගෙන ජීවත්වීමේ සටන තම මෙයාගට තීන්. කතුක රසය කියනच්චනමා පිට ග බව इතන ආගන්තුක සත්කාරය පිළි බද කියවෙනවා ඇත ब කැමතිනෑ खाිය කිසේත්ම වෙන සක්දක්වනවාට එක පවුලේ පොටසක්විදියට සිංහල දෙමළ කියලා බේ දෙයක් නැතුව ජීවත්ට තමයි කැමති කියන එක මේ खाविया කියවේ අපට හොඳ ආදශ අපි ීමම තමයි කටයුතු කරන්න ඕ කිය එක ගමයාල කොචරද දුප්පීඩාවලට භාජනය වෙනවාවද දපුුණයාය වගේම යුතුර තුර විශි වෂයි උණුසුන් කාලගනික තත්වයක් තියන හිද. ොඩේ කොහොම වනත් හැමෝගෙම කරදරවලද ඉපත්වලදි කාර්ණකව සලකනව හදවත නිතරමට එත්තායිකක කියවෙනවා බාලත ඊළඟ කාවිද ඩාදියහෙලන අයහිරිහැර අතරවැටි ඩකොනමෙන්ම උතුරෙතුන් හැම පැනමසිටී විමසාබාලමි ඕනගේ හදවතෙහිහැ ලෝගල්යාකඩ නොව ඕෝනොවී හැලන ඉති බොහොම දක්ෂදිට දොනි ගුණය දක්මින් තමා මේ පද්ද රචනා කරලා තින් දොනිතා දක්කුමින් ඒ මොකදද එකයන රද් දොනිතා දක්වුණ කින් බොහොම දේවල් ගුණාක් දේවල් කියවෙනවා මේ වැ